සන්තිකේවා දුර වේවා ළඟ වේවා කියන තැන කන්දා කියන තැන ආහා තොර අතීත අනාගත ආ පච්චුප්පන්නා කියන එතරම් තියෙන අතීත අනාගත පච්චුප්පන්නංවා ඕලාරිකව සුකුමාවා හීනාවා ප්‍රණීතාවා සන්තිකේවා දුර වේවා ළඟ වේවා කියන එක තියෙනවා අජත්ත බහිද්දා කියන එකක් තියෙනවා එතකොට මෙතන ස්කන්ධා කියලානේ කියන්නේ එතකොට ඕක බද්ධ කරලා ඕකද දැන් අතන මොහොතට අවදි කවුද කියන්නේ ඕක මොහොතට අවදි කියලා මොහොතට අවදියට ළඟටවත් එන්න ප්‍රායෝගිකව දැකලා නැහැ කොරහ කිඹුල්ල බලනවා කියලා අපි ඔකට කියන්නේ නිවන් මාර්ග ඔය නිවන් මාර්ග ප්‍රායෝගික නැහැ වංගී සාමුදුර අපිට හොන්තනක් කියන්නේ ඔය වෙල නිකන් දැනුමක් විතරයි හිතලා බර කියනවා හිත හිත බණ කිව්වට කවුරුත් නිවන් දකින්නේ නැහැ ප්‍රත්‍යක්ෂ පැත්තට ආවුත් එක පෙයි ඒ කියන්නේ සම්මා දිට්ඨිය තුලිනුයි මේ කතාවට එන්න ඕනේ සම්මා දිට්ඨිය දිට්ඨින්චයත කියන තැනින් එන්න ඕනේ සම්මා දිට්ඨිය ඒක මිත්‍යා දෘෂ්ටියේ නැහැ මිත්‍යා දෘෂ්ටිය ඔය කියන එක තියෙනවා අතීත අනාගත වර්තමානයේ මේ මොහොතේ කියන එක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා සම්මා දිට්ඨියක් නැහැ ඔතන සම්මා දිට්ඨිය එන්නේ කොතනින්ද සම්මා දිට්ඨියට එන්න නම් මේ මොහොතේ චක්කු නිච්ඡංවා අනිච්ඡංවා අනිච්ඡං බන්තේ කියලා තැනට එන්න එතනින් සම්මා දිට්ඨියට එන්න ඒ කියන්නේ මහණෙනි මේ අස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ස්වාමීන් වහන්සේගේ ආත්මයක්ද නෝ හේතම් බන්තේ කියන තැනට එන අනාත්ම ධර්මයට එන්න සම්මා දිට්ඨියට එහෙනම් දෙයක් තියාගෙන කාටවත් මේක හම්බ වෙන්නේ නැහැ දෙයක් තිබ්බොත් එතන තියෙන මිත්‍යා දෘෂ්ටියයි දෙයක් දෙයක් කියනවා කියලා ගත්ත තැන තියෙන මිත්‍යා දෘෂ්ටිය දැන් එතකොට ප්‍රායෝගිකව ශබ්ද වර්ණ ගන්ධ රස පහ කියන මේ ආයතනවල ප්‍රසාද වීමෙන් ඒ ආයතනවල ශබ්දේ ශබ්දයක් විතරයි වර්ණේ වර්ණයක් නමුත් මේවා එකට එනකොට දෙයක් වගේ දැනෙන ගතියක් එනවා ඒ දෙයක් වගේ දැනෙන ගතිය එන ආවොත් එතන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියයි ඒක රැවටුනොත් ඒ කියන්නේ විජානාති විජානාති කියන්නේ රැවටෙන එක එතකොට එතන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියයි පජානාති කියන්නේ පජානාති කියන්නේ මෙතන ශබ්ද වර්ණ මේ එන මේ එතන දෙයක් වගේ දැනෙන ගතියට නොරවටි. එතන නොරවටේ නැතන අන්න එතන දෙයක් වගේ අන්න දෙයක් කියලා බැස ගන්න නැහැ. අජ්ජෝ සත්‍යිතේ යාරූප වෙනදි තදුපාදන බහුව කියන තැනට එන්නේ නැහැ. දෙයක් හම්බ වෙන්නේ නැහැ. දෙයක් තියෙනවා නම් විතරයි අතීත අනාගත වර්තමාන තියෙන්නේ. දෙයක් නැත්නම් ඒක හම්බ වෙන්නේ නැහැ. ආටවත් 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 සම්මාද තුනතන ඒ තුන හම්බෙන්නේ නැති බව කාලය කියන්නේ දුස්ති දුස්ති දැන් අරක මේක පැටලෙවෙන්න තේරෙන්නේ නැහැ ඒකේ තින් මට වැඩකුත් නැහැ මට තේරෙන වාචි කියන එක ආ මේක තමයි ඒක තමයි අපි පැහැදිලිව අපේ ධර්මයේ කලකින් යනා වගේ තියෙන්නේ අර නේද බැලු බැල්මට ඒකේ කොපියක් තියෙනවා කොපියක් තියෙන මේකේ නිකන් උඩින් අර නිකන් මේකේ උඩින් දැකලා කියන්නේ යනවා අපි තමයි මොහොතට අවදී විශාල දේශනාපාලක් දැම්මේ ඊට පස්සේ තමයි ගොඩක් ඒවා දාගෙන යන්නේ ඒවත් ඒගොල්ලෝ කියන්නේ මේක දැකලා විතර ඒ කියන්නේ මේක උඩින් දැකලා කියන්නේ අපි අර ප්‍රායෝගිකව අධ්‍යාත්මය තුලින් ආපු ගමන නැහැනේ ඒක නිසා කිසිම කෙනෙක් ප්‍රතිපදාවක් කියන්නේ නැහැ ඔක්කොම පළගෙන විතරයි කියන්නේ හොඳට බලන්න පලගෙන කියන්නේ ඒක හරි පුදුම වෙනවා දැන් අපිට දැන් ඔබ ආශ්‍රයක දැන් මම මෙහෙම දහගෙන යද්දී අපිට යාම එකක් එනවනේ පොඩි ප්‍රත්‍යක්ෂයක් පොඩි දෙයක් හරි අපිට එනවනේ ඔව් ඔව් එතකොට උනාසලාට එහෙම එකක්වත් නැතුව කොහොම කියනවා දැන් එතකොට තේරෙන්නේ ඒක තමයි අපි කියන්නේ මේ කොපි කරන්න බෑ කියලා දැන් මේක නිසාම අපි සමහර දේවල් නොකිය ඉන්නවා ඒකට හේතුව මේ කොපි ගහන්න කියලා අවුල් කරගන්නවා දැන් අපි ඊගාවට කියන්නේ අනේක ඔබතුමියට ඉතාම ගැඹුරයි ගැඹුරුයි කිසිම කෙනෙක් මේ වෙනකන් කියලා නැහැ. කිසිම YouTube එකේ ඕවර තරම් චෙක් කරලා බලන්න පුළුවන්. ලංකාවේ කුමාරකාශ මහතුරු දැන්te ඉන්න කවුද ඔක්කොම චෙක් කරලා බලනවා කවුරුත් කියපු දේ ටිකක් කියන්නේ. ඔබතුමිට කියන්නේ නැහැ. නමුත් ඕක කියපු ගමන් මොකද වෙන්නේ? දාපු ගමන් මෙන්න ඊගා දවසේ බලනකොට කියනවා. එහෙම දේවල් අපිට ඉස්සරහට කරන්න වෙනවා. සැලසුම් සහගතව කරන්න වෙනවා. ඒකට හේතුව තමයි අවුල් කරගනිය කියලා හිතනවා. නෑ අපේ සමතපද්‍ය හාමුදුරුව දැන් නිකන් අවබෝධ වුණා වගේ කියන්නේ නැහැ මේවා කොපි කර කර. මොකක්වත් නෑ අවබෝධය. හොඳට ප්‍රයෝපු කරන්න පුළුවන් මේ ඔක්කොම දුරංගනා කතා ටිකක් කිය. මේ කිසි කෙනෙක් ගාව ප්‍රතිපදාවක් නැහැ. ඒකෙන් තමයි ඔක තවත් හොඳට තේරෙන්නේ. ඔය කිසි කෙනෙක් ගාව ප්‍රතිපදාවක් නැහැ. අර සමතපද්‍ය හාමුදුරුව කියන තනකොළ ගහද්දී බලන් ඉනකොට රහතුනේ කිය. ඈ? ඔව් එහෙම තමයි කියන්නේ. රහතුනේ විදිහන්නකො. තනකොළ ගහද්දී බලන් ඉනකොට රහතුනා කියලා කියන්නේ. ආ
අර අර මොඩින්ට හොඳයි යන්තම් හරි උලුවත් කෙනෙකුට තේරෙනවා මේ මේ කතා ගොඩක් විතරයි මේකේ තියෙන සිතුවිලි ගොඩක් විතරයි ප්‍රායෝගික මග ගියා නම් හරි අපි කියන්නේ ඔය කවුරු කවුරු ඔක්කොම පැත්තකින් තියලා ප්‍රායෝගික පොඩ්ඩක් පැත්ත අභ්‍යන්තරයට ගිහිල්ලා ප්‍රායෝගික මොකද්ද මේ වෙන්නේ කියලා අත්දැක්කා නම් හරි දැන් අපි ඔබතුමියට කියනකොට ඔබතුමියට තේරෙනවා ඔබතුමියට හැබැයි ගැඹුරු අර තැන් ඔක්කොම පැහැදිලි වෙනවා නේද කියනකොට ඔව් අති ගැඹුරක් තියෙනවා මේ සමහර තැන් වල කිව්වත් කාටවත් තේරෙන්නේ නැහැ ඒක නිසා සමහර අපි කියනවා ඒකට හේතුව තේරෙන්නේ නැහැ කියලා අපි දන්නවා දැන් ඔබතුමියට කලින් කිව්වා නේද මේ ඒකේ නොකියුණු මේ නොකියුණු තැන ඉතාම වැදගත් ඒ කියන්නේ ඒක කියන වෙලාව තිබුණේ නැහැ නැහැ කියන්නේ ඔබතුමිට කිව්වා නේද මේ ආයතන හයම එකම විදිහට මේක ආරම්භණයට ඒ කියන්නේ මේ ජීව අපි ගත්තනේ මේක රස ආරම්භණය පොට්ටබ්බ ආරම්භණය මන ආරම්භණය මෙහෙම කිව්වනේ අරමුණුනේ සිත කියන්නේ ඒ අරමුණන්නේ එන්නේ එතකොට අපි කියවනේ මෙතන දෙයක් නැහැ කියලා දිවට දැන් අපි කියවනේ මේක රස දැනුණාට දැන් දැන් රස රාග නපටි සංවේදී රස පටි සංවේදී කියනකොට ස්කන්ධ මට්ටමක් තියෙනවා රස දැනෙනවා සාමාන්‍ය මේ සෙන්සර් එකේ වැඩ කරන විදිය වැඩ කරනවා එතකොට රසක් දැනෙනවා එතකොට මෙතන අන්නාසි කියලා දෙයක් අපිට හම්බ වෙන්නේ නැහැ හැබැයි අපේ දැනුමට දැන් දකින්නකොටම එනවා අන්නාසි කියලාත් එනවා දැනුමත් එනවා මනෝවිඤ්ඤාණයෙන් දැන් පුංචි දරුවාට මේවා දාලානේ තියෙන්නේ දත්ත දාලානේ තියෙන්නේ ඒක නිසා දැන් මේක එනවා දැන් අපි දැන් මේ දැන් රහත් භාවයටපත් වෙන්නේ කෙලෙස් තියෙන කෙනායි කෙලෙස් නැති වීමනේ පහන තීවනේ අරහත්තේ ඒතොර කෙලස් තියෙන කෙනායි කෙලස් නැති වෙයිම. ඒතොර කෙලස් හට ගන්න එපයි කෙලස් නැති වෙන්නත් ගින්න තියෙන්න එපයි නිවන්නත්. එහෙනම් කෙලස් තියෙන්න ඕනේ. ගින්නත් තියෙන්න ඕනේ. අවිද්‍යාව භූමියේ නිවනක් තියෙන. එහෙනම් අවිද්‍යාව හට ගන්නවා. ඒ කියන්නේ සාසවීය ස්වභාවය නිකන් නැති වෙන කරන්න බෑ. ඔන්න ඕකයි හේතුව. පුංචි දරුවා මළොත් ආය උපදිනවා කියන හේතුව ඕකයි. දැන් පුංචි දරුවා ප්‍රභාස්වරයි නම් රහතන් වහන්සේගේ සිතත් ප්‍රභාස්වර නම් කවදද තර්ක කරන්න පුළුවන්. එහෙනම් පුංචි දරුවා මැරෙනොත් ආය උපදින විදියක් නැහැ නේද? රහතන් වහන්සේගේ සිතයි උන් දරුවා සමානයි නේද? නව පුංචි දරුවා ආය උපදිනව රහතන් වහන්සේ උපදින්නේ නැහැ හේතුව මොකක්ද? සාසවිය භාවය තියෙන හේතුව. සාසවිය භාවය. ඒ කියන්නේ ගම් එක ඔබ්සර්ව් කරනවා. අල්ලන ගතිය තියෙනවා. ඒතර අල්ලන ගතිය තියෙන නිසා අල්ල ගන්නවා හැම එකම. සෙන්සර්ස් වල. අල්ල ගන්නකොට මොකද වෙන්නේ? කෙලස් හට ගන්නවා. එතකොට අල්ල ගත්තා මොකද වෙන්නේ? දැන් සබ්දෙත් අල්ල ගත්තා, වර්ණෙත් අල්ල ගත්තා, දෙයක් වගේ දන්න දෙයක් කියලා දැනුණු එක අල්ල ගත්තා. බව කියන තැනට එනවා. දෙයක් කියලා දැන එකයි බයි කියන්නේ බහුව කියන්නේ පොත අජ්ජෝසත් විතරේ ආරූපේ නැන්දි තදුපාදානම් බහුව අරමුණ දෙයක් කරගත්ත කියන එක පොතක් දෙයක් කරගත්තා පොත කියන શબ્දේ වර්ණේනේ දැන් මේ පොඩි දරුවාට શબ્දයන්නේ දැන් මේ වර්ණයන්නේ ආ ඒක දෙයක් කරගත්තානේ පොත දැන් දෙයක් කියලා ගත්තා ඊට පස්සේ දෙයක් කියලා පොඩි දරුවා දැනෙන්නත් ගන්නවා බහුව කියන තැනට එනවා ඊට පස්සේ ජාජ්ජරා මරණ ශෝක පරිදේව එතකොට දැන් දුකක් තියෙනවා අනේ ඒක දැන් තියෙනවා දැන් අතීතෙත් තියෙන්න පුළුවන් අනාගතෙත් තියෙන්න පුළුවන් තුන් කාලයකටත් ආවෙන දා අන්ත වලට අහු වෙනවා අතීත අනාගත වච්චුප්පනා ඕලාරිකාව සුකුමාව හීනාව ප්‍රණීතාව කියලා සන්තිකේ දුර වේවා ළඟ වේවා ඔක්කොම දැන් අහු වෙනවා අන්ත තියෙන්නේ දෙයක් තිබ්බොත් ස්කන්ධා කියෝ අන්ත තියෙන එකට දෙයක් තියෙන එකට දෙයක් කරගත්තොත් උපාදාන ස්කන්ධා කියන එකට එනවා අල්ලගත්තා ඊට පස්සේ බාවේ ජාජ්ජරාමාර තියෙනවා දැන් මෙතන රස පටිසංවේදී දැන් ඒතොර සාමාන්‍ය රස දැනෙනවා දැන් සාමාන්‍ය කෙලෙස් හට ගන්නවා සාමාන්‍ය කෙලෙස් හට ගන්න කෙනෙක් නේ දැන් නිවන් දකින්නේ දැන් ඒතකොට සාමාන්‍ය කෙනාට සාමාන්‍ය කෙලෙස් කියන්නේ මේක දැනුමෙන් දන්නවා මේක අන්නාසි කියලාත් දන්නවා අද අපි කිව්වා වගේම අර අන්නාසි දෙයක් කරගන්න නැතුව දැන් මෙතන අන්නාසි දෙයක් කරගන්න බවකුත් දැනෙනවා වටිනාකමක් අගයක් එහෙම අගයක් නැතිව අන්නාසි දානක් නැහැ ඔය නිකන් කාලා දානෝ වගේ එකක් එනවා එහෙම එකුත් වෙනවා ඒතකොට දෙයක් වෙලා නැතිකමක් දැනෙනවා රේ ස්වභාවයේ හිතලත් දැනු පොඩක් දැනෙනවා නේ හිතුවම පොඩක් දැනෙනවා මේ ස්වභාවයේ දැනෙනවා කියලා. දැන් ඒක දැනුමක්. හරි දැනුමට හරි ඒක එනවා කියමු. ඊට පස්සේ දැන් ওই ස්වභාවයේ දෙයක් කියලා දැනෙන ස්වභාවයේ රහතන් වහන්සේ ස්වභාවයේ අන්නාසි කියලා දෙයක් නැහැ. අපේ දෙයක් තියෙනවා. අපේ අන්නාසි කියලා දෙයක් නැති බව අවබෝධ වෙනවා. එතකොට ඒක අර විඳින මට්ටම නැති වෙනවා. ප්‍රහා නැති වෙනවා විරාගයට යනවා. නිරෝධයට යනවා. හරි. දැන් එක ආයතනයක් හරි. ওই විදිහට ගලපත හැකි දැන් සුවඳත්. ওই විදිහට ගලපත හැකි ශබ්දෙත්. කානේ කරට එන શબ્ද එකත් ඒ විදිහට ගලපතයි. දෙයක් කරගන්න නැතුව ඉන්නවා කියන්නේ. ඒතකොට වර්ණෙත් ගලපතයි. පේන ඇහැට පේන දේ දෙයක් කරගන්න නැතුව ඉන්නවා කියන්නේ. හරිනේ.
වෙනදා විදියට පේනවා ඇහෙනවා දැනනවා උනාට දෙයක් කරගන්නේ නැහැ. දැන් ගැඹුරුම තැන තියෙන්නේ මේකේ මන ආයතනේ. සබ්බ සංකාර සමතයන්නේ. එහෙනම් තුන් සංකාර සමතය දෙයක් නැති වෙනවා. ඒක සිතුවිල්ලේ දෙයක් වෙනවා. සැප දුක දෙයක් කියලා එනවා. දෙයක් කරගන්නසුව මේ ස්වභාවය කොහොමද දෙයක් කරගන්න නැතුව අන්නේ ස්වභාවය තමයි ප්‍රායෝගිකව අත්දකින්න කියන ගැඹුරුම තැනක් ඔතන තියෙනවා. මොකද්ද කියන්නේ යන්නේ? ඔය ආයතන 6ට මේක තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අර අර අපි උදේ කමටහනක් දුන්නා නේද හාමුදුරුවන්ට වික්ෂුන් වහන්සේට. ඒ කමටහනේ කිව්වා නේද? දැන් ඊයේත් මේක එනවා, හෙටත් මේක එනවා නේද? කලිනුත් මේක ආවා. කලින්ට වැඩිය දැන් ඊයෙනකොට අඩු වුණා. ඊයේ එක අද එනකොට තවත් ටිකක් අඩු වෙනවා. එකම අරමුණ. ඊට පස්සේ ආ හෙට බලනකොට ඒ අරමුණ දැනෙන ස්වභාවයක් එනවා නේ. ඔව්. ඔන්න දැන් අපි කිව්වා නේද? දැන් මනෝ සංකාරේ සාමාන්‍ය විදියට වැඩ කරනවා කියලා. එතකොට ඒ සිතුවිලි වලත් කෙනෙක් නැහැ කියලා අපි කිව්වනේ. සිතක් හටගෙන නැති වෙනවා කෙනෙක් නැහැ කිව්වා. හැබැයි මේක ටිකක් මෙන්න මෙතන තමයි රහස තියෙන්නේ. දැන් මෙතන රාග සිතක් හටගත්තා කියෝ. ද්වේෂ සිතක් හටගත්තා කියෝ. ඒතකොට ඒකෙත් කෙනෙක් නැහැ කියන්නේ කොහොමද දකින්? පුළුවන් නම් කියන්න. ඒ රාග සිතක් දෙයක් කරගත දානම් යහුවෙන්නේ. දෙයක් කරගන්න නැතුව රාග සිතක් තියෙන්න පුළුවන්ද? ඊගා මේක ඊටදී ලොකු රහසක් තියෙන. ඒක තමයි දැන් අපි අර හාමුදුරුවන්ට දුන්න කමඨහනේ කිව්වනේ කලින් දවසට මේක ආවා. නමුත් ඒක එච්චර දැන් දැනුණානේ, කම්පනයක් ආවානේ. අපිටම දැන් මොන හරි රාග සිතක් කරේ, දේශ සිතක් කරේ, මොකක් කරේ, මනෝ සංකාරයක් නෙන්නේ. මනෝ සංකාරයක් කරනකොට මනසින් සිතුවිල්ලක් නෙන්නේ. සිතුවිල්ලක් නම් ඒක මොකක් හරි ඒ චිත්ත ස්වභාවයක් නෙන්න ඕනේ. එක්කෝ මොන හරි ඕනම දෙයක්, සපත් දුකක් ඕනම එකක් කියන්නේ චිත්ත සංකාරයක් විතර නෙන්නේ. දුකක් කියන්නේත් එහෙම තමයි. මනෝ සංකාරයක් විතර එකක් දෙයක් වෙලා ආත්මයක් තියෙනවනේ, දුක තියෙනවනේ, කෙනෙක් ඉන්නවනේ. දැන් රාග සිතක් තියෙනවනේ, කෙනෙක් ඉන්නවනේ, දේශයක් තියෙනවනේ, කෙනෙක් ඉන්නවනේ. ඒක ආත්මයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ආත්මයක් තියෙන විදිහ නැහැ නේ. ශබ්ද වර්ණන් එන්නේ. එතන මේක දෘෂ්ටියක් ඇතුළේ නේ. දැන් මේක කොහොමද ආවේ කියලා බලනවා. දැන් මේක නැති වෙන්නේ කොහොමද? මේක අති ගැඹුරුයි, අති සියුම් කාරණා. ඒ කියන්නේ දැන් කලින් ඔන්න එනකොට මේ සිතේ ආරම්භණය බලනකොට ප්‍රබලයි. ඊට පස්සේ ඊගාව දවස් එනකොට එච්චර ප්‍රබල නැහැ. එකම ආරමුණ. එකම දේ. එකම සිතක් එන්නේ. අපි ඊගාව දවසේ තාය එනකොට ඒක එච්චර ඊටත් අඩු වෙලා. අර රාග සිත හරි දේන සිත හරි එච්චර දරින්නේ. ඊගාව එනකොට තවත් ටිකක් අඩු වෙනවා. ඊගාව එනකොට තවත් ටිකක් අඩු වෙනවා. ඊගාට නොදෙන සභාවක් යනවා. ඒක රාග සිතත් දිගටම එකම දැන් මේක දන්නවා 180 වෙනවා. ඥානට 80 වෙනවා මේක රාග සිතක් කියලා. ද්වේෂ සිතක් කියලා 80 වෙනවා. ද්වේෂ සිතත් දිගටම අනේ ආසවක්ඛ්‍යා ඥානෙ අභ්‍යන්තරේ ත්‍රිවිද්‍යා නැතු නිවන් දකින්නේ නැහැ කියෝ ඕනෝක නිසායි. ආසවක්ඛ්‍යා ඥානෙ තමයි කී එක කියලා අපි සමහරලාට කියනවා මේ වාහනේ තියෙන. වාහනේ කී එක යතුරු ආසවක්ඛ්‍යා ඥානෙ කෙලෙෂ අධිවේගයට මාර්ගයට වාහනයක් damage පෙට්‍රල් ඉවර වෙනකන් තමයි යන්නේ. අපි අධිවේගයේ මාර්ගයට වාහනයක් damage ඒක යනවා. හැබැයි ඒක දවසක නවතිනවා. කොයි වෙලාවකරි ඒක නවතිනවා. අයියේ. පෙට්‍රල් ඉවරනකොට නවතිනවා. මේ මොකද්ද කියන්නේ? මේ අභ්‍යන්තරයේ සිහිය අවදි කරගෙන ඉන්න එක තමයි ඥානය කියලා අපි දැන් කියවන්නේ. 100ට මේක 80 වෙන්නේ. ඥානනේ 80 වෙන්නේ. හැබැයි දැන් මේ ඥානෙට 100ට 80 වෙනවා මේ තමන්ගේ හැම ස්වභාවයක්ම. දැන් මේ ශබ්ද සිතක් ආවත්, වර්ණ සිතක් ආවත්, ධන සිතක් හැමතැනම දෙයක් කරගන්න නැතුව දැන් යනවා. අරමුණු දැන් බැස ගන්න නැහැ. දැන් යාට හිතනවා දැන් කිසිම අරමුණක් බැස ගන්න නැහැ නේ. දැන් මිදිලා. හැබැයි යාට සියුම්ම දැනෙනවා මනෝ සංකාර. සිතුවිලි වල දෙයක් වගේ දැනන ගතියක් එනවා. ඒක තමයි අවසානයේදී අවසාන භාගයේ මේ කියන්නේ. එතකොට කම්පණය වෙන ගතියක්, ආත්මීය ස්වභාවයක් දැනෙන ගතියක්, දෙයක් වගේ දැනන ගතියක්. අර ඕලාරික ආරම්භන වල හොඳට ප්‍රකටව දැනෙනවා. ඒව දිය වෙලා යනවා එක හරි. අර මන ආයතනේ තර ස්වභාවෙමයි තියෙන්නේ. 100ට 80 වෙනවා. අර සත්‍ය දකින්න ඕනේ හැබැයි. මෙතන දෙයක් නැති බව, සද්ද වර්ණ බව, අර යථාභූත ඥානෙ තියෙන්න ඕනේ. යෝනි මානසිකාරෝත යෝනිසෝ මානසිකාරය තියෙනවා. මේ කියන්නේ දන්න උටයි දක්න උටයි ධර්මයේ දන්න කෙනාටයි මේ කියන්නේ. මේක සිද්ධ වෙයි. ධර්මයේ නොදන්න කෙනාට මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒකත් කියනවා. ධර්මයේ දන්න කෙනා කියන්නේ අර අපි පැහැදිලි කරනවානේ පුබ්බේ නිවාස අනුස්සව ඥානයයි චතුප්පාත ඥානයයි මේ සේරම පැහැදිලි කරනවානේ ආසවක්ඛ්‍යා ඥානය. එතනදී අපි කියනවානේ මේ මෙතන ශබ්ද වර්ණ වලින් මෙන්න මෙහෙම මේක වේගය නිසා මෙහෙමයි මෙහෙමයි හැදෙන්නේ කියලා දර්ශනයක් පෙන්නනවානේ. ඔය ස්කන්ධා කියන තැන උපාදාන ස්කන්ධ වෙන හැටි මේ ඔක්කොම පෙන්නනවානේ. සිත හැදෙන හැටි පෙන්නනවානේ. සිත කියලා දෙයක් නැහැ, වේගයටයි මැවෙන්නේ. මෙහෙම ලොකු කතාවක් කියනවානේ.
ශබ්ද වර්ණවලින් මේක හැදෙන හැටි කියනවානේ මෙතන ආත්මීය ආරෝපණය හැදෙන හැටි කියනවානේ නේද දැන් ඔන්න ඕක හැම මොහොතේම යාට එනවානේ දැන් ධර්මයේ දන්න කෙනාට ඕකනේ දැන් සිත දකින්නවා කියන්නේ ඒ කියන්නේ හැම මොහොතේම ධර්මයේ දකින්න එකයි වෙන්නේ ධර්මයේ දැන් සිතට එන අරමුණද 180 වෙනවා අර ධර්මයේ දකින්න බවට 180 වෙනවා ධර්මයේ දැක්කේ නැත්තම් ධර්මයේ නොදකව බවට 180 වෙනවා පිරිහිලාගේ ධර්මයේ දකින්නකොට 80 වෙනවා දැන් ධර්මයේ දැකව බවට එතකොට මේක අත්‍තරම ශබ්ද වර්ණ කියලා මෙහෙම දෙයක් නැති බව දැනෙනකොට ෂේවිගෙන යන මොන ද්වේෂ සිතක් ආවත් මොන රාග සිතක් ආවත් මොන සිතක් ආවත් ඒක අර දෙයක් නැති බව අවිද්‍යාව දුර වෙලා යනකොට මේකත් අත්‍තරම ෂේවිගෙන يعني කලින් ආපු ද්වේෂ සිත එන්න එන්න දැන් කලින් කේන්ති ගියා ඊට පස්සේ එච්චර දැන් කේන්ති යන්නේ ඉස්සර තරම් දැන් කේන්ති යන්නේ මේක ටික ටික ගිහලා දිය වෙලා ගිහලා කේන්ති නොවන කෙනෙක් බවට පත් වෙලා අන්නේ වගේ රාග සිතයි ද්වේෂ සිතයි මෝහ සිතයි සිතුවිලි සෑම ස්වභාවයක්ම දිය වී කියන ස්වභාව ආසවක්ඛ්‍යා ඥාන ටිකෙන් ටික අසු වෙන ගන්න. අන්න එතනයි කී එක තියෙන්නේ. නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිසග්ගාන පස්සේ කියනවා. හැබැයි එතකම් මේ තියෙනවා මේකේ දෙයක් ඒ කියන්නේ කතා කරන්න දෙයක් තියෙනවා පැහැදිලි කරන්න. ඒ කියන්නේ මනෝ සංඛාරා වලටත් මෙතනත් මේකත් ශ්‍රේවිගෙන යන බවට 100ක් තියෙනවා. ඒ 100 විසින් තමයි ගමන ගෙනියන්නේ. ඥානයෙන් විසින්. ඥායස්ස අධිගමයි නිබ්බාන සත්‍ය කියලා කියුවේ අන්නේ නිසයි. තමන්ට තමන්ගේ ආසවක්ඛ්‍යා ඥානෙට අසු වෙනවා කෙල ශ්‍රේවිගෙන යන බව. අහනවාද? එතකොට තමන්ටම දැනෙනවා දැන් ඉස්සර තරම් නැහැ දැන් ගොඩක් දියුණුවයි දැන් ගොඩක් කෙල ශ්‍රේවිගෙන යනවා. දැන් මේ දියුණුව කරා යනවා කියලා අසු වෙනවා. තමන් ලොකු සැහැල්ලුවකුත් දැනෙනවා. සතුටකුත් දැනෙනවා. කිසිම කම්පනයක් එන්නේ සමහර දේවල් දැන් කම්පන ගතිය අඩු වෙලා අර ධර්මයේ දැන් පේනවා. දැන් ධර්මයේ දකින්නවා. දන්න හොටයි දක්න හොටයි. අන්න මග විවර වෙනවා. අන ආශ්‍රවක්ඛ්‍යා ඥානෙ ඡේවිලා සීනාශ්‍රව අරහත්ත්වයට යනවා. කම්පනේ නොවන ස්වභාවයට අකම්පිත ස්වභාවයට අර ඝන සංඥා සුකුම වෙන ස්වභාවයට අර සංඥාව ඉලිප්පෙන්නේ නැති ස්වභාවයට අර ආරම්භන ඉලිප්පීමක් නැති ස්වභාවයටම